දැන් මේක මේ හමුදාවෙන් සංවිධානය කරපු නිසා අද පොලිසිය පස්ස ගහන්නේ මේ පරීක්ෂණ කටයුතු වලට. ඔවුන් මේක සංවිධානයේදී යම් කිසි විදිහක ඔවුන් හරියට කරලා නැති නිසා පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ වලදී යම් මන්දගාමී භාවයක් පෙන්නුම් කරනවාද? කිසිම ආකාරයක මන්දගාමී ස්වභාවයක් පෙන්වුම් කරන්නේ නැහැ. ඒ යුද හමුදාවේ සංවිධානය කරා කියලා විමර්ශන සම්බන්ධයෙන් පස්ස ගැසීමක් නැහැ. ඒ සිදුවීම අවස්ථාවේ සිටම විමර්ශන කටයුතු සිදු කරන එක හමුදාවෙන්ද කරේ වෙන කොහෙන්ද කරේ ඒ අදාළත්වයක් නැහැ. මොකද රිය අනතුරක් එතන අනතුරක් සිද්ධ වෙලා තියෙනවා. අනතුරට අදාළ විමර්ශන කටයුතු කරලා තියෙනවා. රිය දොර දෙන්න අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන් ගරු අධිකරණයට අධිපත් කළා. මේ වෙන්ට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඒ අදාළ හමුදා නිලධාරීන් සංවිධායකවරුන් සහ ඒ අදාළ සියලු දෙනාගේ මේ වෙන්ට ප්‍රකාශ සටහන් කිරීම ආරම්භ කළා තියෙනවා. මොකද මේක වෙන්නේ ඊයේ සවස අනතුරු සිද්ධ වෙන්නේ. ඊට පසුව පොලිසියට සිද්ධ වෙනවා විශේෂයෙන්ම අනතුරේ ඒ රෝගීන් බේරා ගැනීම, ඊළඟට මිය ගියපු ගිලන් සම්බන්ධයෙන් කටයුතු කිරීම, මේ අද උදෑසන වෙනතුරුම පොලිසියට යෙදලා තිබුණේ අන්නේ කාර්යභාරය. ඒ ටික අවසන් කරලා තමයි අපිට ප්‍රකාශ සටහන් කරගන්න වෙන්නේ, සංවිධායකයන් අඳුර ගන්න වෙන්නේ, ඔවුන් කොන ආකාරයටද මේ සැලසුම් කරලා තියෙන්නේ කියලා අඳුර ගන්න වෙන්නේ. කිසිම මන්දගාමීත්වයක් නැහැ මේ වෙනුවට සම්පූර්ණයෙන් විමර්ශන කටයුතු කරන. ඒ විතරක් නෙමෙයි, යම් කිසි අඩුපාඩුවක් නිරීක්ෂණය වෙනවා නම් එහිදී තරාතිරම වැදගත් වෙන්නේ නැහැ. මේකෙන් පිළිතුරු 7 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. යම් අඩුපාඩුවක් තියෙනවා මේ විශේෂයෙන්ම කලින් සඳහන් කරා ගරු අධිකරණයේ මේ ස්ථානයේ නිරීක්ෂණය ලක් කරලා තියෙනවා මිනිසුරුතුමා විසින්. ඒ අනුව අධිකරණය සහ විමර්ශන නිලධාරීන් එක්ක මේ විමර්ශනය කරනවා. කිසිම ආකාරයක මේ මන්දගාමී බවක් වූ වෙනත් කිසිම ආකාරයක මේ නිවැරදිව මේ විමර්ශනය කරනවා. කිසිම ආකාරයකට වෙනසක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මිය ගිය අයටත් තුවාල ලැබුව අයටත් අගතියක් වෙන්නට කටයුතු කරන්නේ නැහැ. ඒ විමර්ශන වලින් ඔවුන්ට අවශ්‍ය කරන සාධාරණ ඉටුවීමට අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරනවා. දැන් ඉහළ නිලධාරීන් මේක සමුදායිනේ ඉහළම නිලධාරීන් මේ වගේ දේවල් සංවිධානය කරන්නේ. සම්කීර්ණයකින් මේකේ තහවුරුණු සංවිධායක මණ්ඩලයේ දැඩි දැඩි ලෙස මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අසුපසු විමස ඉදිරියලා තියෙනවා කියලා නිරීක්ෂණය කරලා තිබුණා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සූදානම් පොලිසිය. කිසිම ගැටලුවක් නැහැ. මොකද අත්අඩංගුවට ගැනීමේ චෝදනාවක් තියෙනවා නම් නිලධාරියා ඉහළද පහළද කියන එක අදාළ වෙන්නේ නැහැ. අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ සඳහා ඒ පැහැදිලි තහවුරු වීමක් අවශ්‍යයි. ඔය පුද්ගලයාගේ ඍජු සම්බන්ධතාවය මොකද්ද? එනසලකිලිමත් කමක් තිබුණාද? එතකොට ඒ චෝදනාව ඔහුට අයිති වෙනවද කියන කාරණේ පිළිබඳ සොයා බලන්න වෙනවා. එවැනි චෝදනාවකදී යම් කිසි පුද්ගලයෙක් වරදක් කළා කියලා අනාවරණය වුණොත්, අපරාධමය චෝදනාවකට ලක් වෙනවා කියලා තීරණය වුණොත්, එහිදී කිසිම ආකාරයක බාධාවක් නැහැ. ඒ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්න ඕන. ඊට අදාළ විමර්ශන කටයුතු කරන්න. ඒ සම්බන්ධව කිසිම ආකාරයක මන්දගාමීත්වයක් හෝ නැත්නම් පසුගාමීත්වයක් හෝ විමර්ශන නොකර හැරීමක් හෝ කිසිම ආකාරයකට සිද්ධ වෙන්නේ නැහැ. මේට අදාළ විමර්ශන කටයුතු ඍජුව සිද්ධ වෙනවා. ඒකම දැන් මේ අත්අඩංගුවට රියදුරන් දෙදෙනා පළපුරුදු රයිඩර්ස්ලාද? ඔවුන් කලින් මෙහෙම ෆොක්සිල් ධාවනය රථවල ධාවනය කරලා තියෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවද? ඒ පිළිබඳව නම් මට මෙතෙක් වාර්තා වෙලා නැහැ. ඒක විමර්ශනයේ තුලදී අනාවරණය කරගත යුතු කරුණක්. මෙතෙක් එහෙම එවැනි දෙයක් අනාවරණය වෙලා නැහැ. ඒ වගේම පොලිසිය පාර්ශ්වයෙන් අපිට එච්චර වැදගත් වෙන්නේ නැහැ.